අයි බොයන් අපි මේ වෙනකොට වලන්හිම හොදලා තියෙද නේද? හරිද අපි කුසරාජතුමා පෙන්නවා අනේ මෑණියනේ අනේ ඉන්නවා අපි මහත්තයා කියලා. මේකොට කුසරාජතුමා වලන් හොදනවා. දැන් අද වැඩි හරියනවා වැඩි මාස්ටරක් પ્રાપ્ત වෙනවා කියලා දැනගෙන වලන් ටික දැන් කිව්වා මේ කල මාගත් දුක් සාර්ථක වන්නේයි වලන් සෝදාතයන් පත්කොට තබ මේ සිතා පෑන්ගෙන උත් වලන් සෝදන්නට පටන් ගත්තා. හොන දැන් වලන් හොදනවා කුස රජතුමා. ඒසඳ වලන් සෝදමින් සිටි රජුරුවන් දැක දියණියන්ට උරණව කෙල්ලේ කෙල්ල උරණවගේ කේන්තිය තද වෙලා කෙල්ල එයි බල කෙල්ලේ තෝ චණ්ඩාල එකක්ද? චණ්ඩාල කියන්නේ මේ ඉන්දියාවේ පහත්ම කුලය. ඒ කිව්වේ බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියලා කුල හතරක් තිබුණා. ඊට පස්සේ ආපහු තව පංචම කුලය කියලා පහක් තිබුණා. ඒක තමයි වේන නේසාද පුක්කුස රතකාර චණ්ඩාල. ඔන්නතන චණ්ඩාල කියන්නේ සැඬොල් කියන එක. සුනීත සෝපාක එහෙම නේද? සැඬොල්. සුනීත එහෙම සැඬොල් කුලය. ඉතින් මේ උරණව කෙල්ල තෝ චණ්ඩාල එකක්ද? අවශේෂ හීන ಜಾති හි එකක්ද නැත්නම් මේ බදු රාජවංශයේ නසන්ට උපන් එකක්ද? අකෝ තෝ මේවගේ රාජවංශයෙන් අපිව නැති කරන්න අපි කියද්ද කියලා තවද වෙලා බානිනවා. මදු රජ කුලයෙහි උපන් තෝ බාන කර මේ කේන්ති කිය වෙලාවට දෙන වචන නේද? ජාතක කතා කරුවා මා දැන් දුක හිතන ලාවට වෙන විදිහක් අඬපු වෙලාවේ තව විදිහක් දැන් මේ කේන්ති බයිනකොට තව විදිහක් රාජවංශයේ නසන්ට උපන් එකක්ද? මදු රජ කුලයෙහි උපන් තෝ සකල රාජ මෞලි මාණික කාන්ති බබලන ලද පාද පීඨ ඇති තොපගේ වල්ල බව කුස රජ හුලවා දහස ක්‍රියා කරවද්ද යකෝ රාජවරුන්ගේ මේ ඔටුන්නේ මණික්කොල රශ්මිය මණික් කාන්තිය ඔටුනු මණිකේ තියෙන කාන්තියෙන් බබලන පාද පීඨ ඇති කකුල් දෙක තියෙන මේ ස්ටේජ් එකේ රජවරුන්ගේ මේ මේ ඔටුන්න වැදලා තිනවා. ඒ කියන්නේ හැම රජ කෙනාම තෝගේ මහත්යට වැඳලා තිනවා. එහෙම වැඳපු රජුරුවන්ගේ දතවර වැඩ ගන්න ඈ තපගේ වල්ලබගේ මහත්තයා හස්බන්ඩ් කුස රජ හුලව දාස ක්‍රියා කරනදයි පරිභව බිනුවේ බානිනවා බානිනවා බානිනවා. ඉක්බිති ප්‍රභාවතීතම මාගේ මෑණියන් වහන්සේ මා නිසා මේ කුස රජුගන් වහන්සේ අවුත් මෙනුවර වසන බව නොදන්නාසේක් වනේ සිතා. මෑණියන් වහන්ස අම්මේ මම චණ්ඩාලස්සියෙකුත් නොවෙමි. තේසු හීන ජාතියකෙකුත් නෙමෙයි. මම චණ්ඩාල කාන්තාවකුත් නෙමෙයි. විනාත් මේ හීන ජාතිය කෙනෙකුත් නෙමෙයි. එහෙම හිතන්න එපා. ඔබ වහන්සේගේ රාජවංශයේ නසන එකක්ද නෙමෙයි. ඔබ වහන්සේගේ රාජවංශයේ නිග්‍රහ කරන කෙනෙක් නෙමෙයි මම. මේ ඉක්ෂවාකු රාජවංශයට නගලද කේතුවක් වෙන කේතුව කියලා මතකද ඔයාලට? මේ පාරවලින් හදන තැන් වල තියෙන අර කෝන් එක කිරි කොට්ට නැත්නම් අයිස් කෝන් එක මතකනේ පුතේ. ඒ වගේ අනේ කේතුව කිවි උඩ නේද? එහෙනම් අතන කේතුව කියන්නේ ඉහළම තලය. ඉහළම නේ රාජවංශයේ ඉහළම කෙනා කියන එකයි ඔතන. කේතුවක් බඳු රාජවංශයට නගනලද කේතුවක් වැනි රජුරුවන් වහන්සේයි ගනි. මන් දන්නවා වගේ මහත්යගේ දින වටිනාකම ඉඳින් ඔබ වහන්සේ දාස කෙනෙකු වෙනවා. ආ දැන් අම්මා කියනවා මෙයා මේ වැඩකාරයෙක් කියලා. මම නම් හිතන්නේ කියා බෝධිසත්වයන්ගේ ඓශ්වර්ය වර්ණ මේ වස්තුව නැත්තම් සම්පත නැත්තම් ගුණ වර්ණනා කරනවා. කරන්නා වූ ප්‍රභාවදීත මෑණියන් වහන්ස මේ කුස රජුරුවන් වහන්සේ ත්‍රිවේද පාරප්‍රාප්ත සදාචාර නිරත වූ 20000ක් පමණ බ්‍රාහ්මණයන් මාලිගෙහි මధుරාපාන මధుරාන්න පාණයෙන් සන්තර්පණය කරන සේක්ද? අම්මේ මේ අපේ කුස රජතුමා ත්‍රිවේද පාරප්‍රාප්ත. ත්‍රිවේදය කියන්නේ ඉන්දියාවේ තිබුණා පුතේ චතුර්වේදය කියලා එකක්. එතනින් මුලින් තිබුණේ ඍග් යජුර් සාම. ඍග් වේදේ යජුර් වේදේ සාම වේදේ. හරි? අතරොන් කියලා පස්සේ මේ චතුර්වේදයක් විදිහට. එතකොට මේ ත්‍රිවේද පාරප්‍රාප්ත කියන්නේ ඉහළටම දාන්න කෙළවරටම දාන්න 20000ක් පමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒගොල්ලන්ට මధుර වූ මිහිරි වූ අන්න කිවේ ආහාර පාන කියන්නේ බීම ජාති කෑම බීම එයින් සන්තර්පණය සන්තෝෂ කරවන කෙනෙක් මගේ මහත්තයා මගේ කුසලජිතුමා. එහෙම මේ 16 කියලා මං හිතලා නැහැ. තවදුරටත් අනේ අම්මේ රන්සත් රන් චක්‍ර රන් පොරොදු කියන්නේ රන් කඹ. ඒ කිවි මේ ඇතුන් බඳින කඹ තේඩා කියන්නේ ඒව. රන් රත්තරන් හදපු රන් සන්නාහයෙන් මේ මේ යුද ඇඳුම් වලින් සදන ලද කනකගිරි. ඒ කියන්නේ මේ කනක පර්වතය රන් පර්වතයක සිකරේකි මුදුන රන් පර්වත මුදුනක සුන්දරත්වය සහිත වූ ඒ වගේ තියෙන ඇත්සේනාව ගැන මේ කියන්නේ සතතයෙන් සැර නිතර සැරසීනවා. ඇත්තු හරි හරියට රන්
මේ රත්තරන් තේඩවන් වලින් බැඳපු සත්තු නිතර බැඳ මේ ඇත්තු නිතර ඉන්නවා ඇයි ඉතින් මේ මදුරජිරුවන්ගෙන ඕන දන්නවද කුසාවති නුවර සිරිවිසිතුරු නෑ නෑ හැබැයි අපේ පබවති දන්නවනේ අපෝයි දන්නවා ඒකයි මේ කියන්නේ පමණ හස්තිහු සතතෙන් සරසේ සිටිද්ද යම් රජිරුවන් වහන්සේගේ ප්‍රචණ්ඩ මාරුතේ මෙහෙලද ශරත් කාලයේහි මේඝකූට සමෝවර සුන්දර වූ මනෝක්‍ය ලක්ෂණාන්විත රාජවාහන යෝගී වූ බලන්න පඬිත ප්‍රිය භාෂණය නේද ජාතක කතා කරුවේ දැන් ඔන්න මේතනදි මේ කුස වර්ණනා කරන්න ගත්තේ අර වගේ කේන්තියෙන් යන වචන ටිකද නෑ 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 ඒකට ගැළපෙන වචන ටිකක් භාෂා භාවිතය ඒ කියන්නේ වැසිවලා සමූහයක් දැන් මේ රජම් රජ කෙනෙක් ඡණ්ඩ වූ සුලඟින් මෙහෙවලද මේ යම් රජුරුවන් වහන්සේ කෙනෙක් දැඩි සුලඟකින් වර්ෂා වලා සමූහයක් වැසි වලා සමූහයක්කින් සුන්දර වූ මනෝක්ෂ ලක්ෂණානිත රාජවාහන යෝග්‍ය ඒ කියන්නේ මේ මේ අස්වලංකාර සරතන ලද 20000ක් පමණ ආශ්‍රය හැම වෙලෙම සන්නද්ධව සිටි යුදෙට සූදානම් වෙලා ඉන්නේ ඇත්තු ගොඩක් ඉන්නවා යුදෙට සූදානම් වෙච්ච අය නේද වටිනාකමෙන් අශ්ව ගොඩක් ඉන්න මේ චතුරංගනි සේනාව ගැන කියන්නේ තවද යම් රජුරුවන්ගේ සුර ලෝකාවතීර්ණ දිවි ලෝකයට අවතීර්ණ සුන්දර විමානයක් සුන්දර මාලිගාවක් වගේ විමානයක් දිව්‍ය මාලිගාවක් වගේ ලස්සන වූ සෝභමාන වූ නගර ලද දවලාත පත්‍රයෙන් දවල චත්‍රයෙන් කියලා කියන්න පුළුවන් මේ සුදු කුඩ ඒ කියන්නේ මේ රජවරුන්ගේ සංකේතයක් මේ දවලාත පත්‍රයෙන් විරාජමාන වූ සරහන ලද සිංහාසනයේ සරසලා තියෙන්නේ සශ්‍රීක වූ සුර සුන්දරීන් සමාන පුර සුන්දරීන් යන අනුප්‍රාසයනේ සුර සුන්දරීන් කියන්නේ දිව්‍ය කුමාරිකාව වගේ දිව්‍ය ලෝක සුන්දරයන් වගේ ඉන්න පුර සුන්දරයන් පුරයේ ඉන්න අංගනාවන් විසින් සරසන ලද චාරු චාමර නිකරාකීර්ණ වල් විදුනාවෙන් ඊට පස්සේ කියන ගැවසුනා වූ සියලු රත අලංකාරයෙන් සියලුම රත අලංකාරයෙන් විචිත්‍ර කොට සරහන ලද එල්වන ලද මලෝලඹ මල්දම් ඒ කියන්නේ මල් එල්වන ලද මේ මල් මාල රත්තරන් රන්මිණි කිවි රත්තරන් මැණික් කිකිණි දැල් වලින් කිංකිණි දැල් වලින් සෝභමාන වූ 20000ක් පමණ රත නිරන්තරයෙන් සැදී සිටි නේද ඇත් අස් ප්‍රිය නේද ඇත්තු සරසලා නිතර ඉන්නවා අශ්ව සරසලා නිතර ඉන්නවා රිය සරසලා නිතර තියෙනවා මේ මාලිගාවේ එහෙම කෙනෙක් තමයි අර අපේ මහත්තයා මම හිතුවේ නෑ කවදාකවත් වැඩකාරයෙක් කියලා තවද යම් රාජෝත්තමයෙකුගේ දරණී තලාව තීරණ දරණී කියන්නේ පොළව පොළවට බැසගත් නයික වර්ණ නොඑක් වර්ණ ඇති අභ්‍රකූට සහස්‍රේ වැසිවලා සමූහ දහස් ගාණක් තියෙනවාද ඒවෙන් සෝභමාන වූ එවැනි වූ ලස්සන වූ ගණ ගර්ජනාකාර එන ගහන හඬ සහිත ඍෂභ ගර්ජනා ඇති නිසාන කියන්නේ මේ බෙර වර්ග නිසාන තම්මැට තම්මැට කියන්නේ තම්මැට්ට දෙකද කෝටුලින් වර්ණ කරන්නේ මේ වයන්නේ එකස් බෙර කියන්නේ රබාන හරි ඒ වගේ ආදී කියන්නේ මේ පංචාංග පංචිතුර නාදයන් නේද ඒ වෑන් සරසන ලද පිටු ඇති 20000ක් පමණ ඍෂභ රාජයෝ මත් හස්තීන් මෙන් තප්ලා කුරැන සිටිද ඒ කියන්නේ හස් මේ හස්තීන් වගේ ඉන්න හරක් ඒ කියන්නේ නිකම් මේ කැහැටු හරක්ද නෑ නෑ විශාල හරක් ශක්තිමත් ගවයෝ ඍෂභ රාජයෝ ඉන්නවා එහි තවද රක්ත කිවි පුති රතු නීල කිවි නිල් ශ්වේත සුදු සුදු හා කෘෂ්ණ කියන්නේ කළු හරි කෘෂ්ණාදී අනේක වර්ණෝජ්ජලිත නොයෙක් පාටවලින් දීප්තිමත් අනවරතයෙන් වැහෙන්නා වූ ශීරධාරා සහස්‍රයෙන් සංහිඳුවන ඒ කියන්නේ විවිධ වර්ණ ග්‍රීෂ්ම සන්තාපයන් ඇති සක්ත වූ තුංග තරංග භංගාකර ඇති ඒ කිව්වේ උස් දල බිඳෙන උස් රළ බිඳෙන ස්වරූප ඇති 20000ක් පමණ දෙනොන් සතතෙන් කියන්නේ නිරන්තරයෙන් රජත කිවි රිදී ස්වර්ණමය කියන්නේ රත්තරන් භාජන පුරා ක්ෂීර දෝහණය කරද ඒ කියන්නේ දෙනුන් ඉන්නවා කිරි සහිත නේද කිරි දෙනුන් ගොඩාක් ඉන්නවා ඒගොල්ලෝ තායි සුළුපටු නෑ
ජනාදී කියන්නේ ඒ පුරයේ තියෙන ශාස්ත්‍රීයත්වය නේද මේ කියන්නේ කුසාවතිය තියෙන ශාස්ත්‍රීයත්වය වර්ණනා කරන්නේ කුස රජුරන්ගේ යශෝ විභූතිය ප්‍රශංසා කොටන බාන ප්‍රශංසා කරනවා සද්ද නැතු හිටියට අපේ ප්‍රභාවදී දන්නවා මහඟු උත්තමේක් බව මේ බඳු ඓශ්වර්ය ඇති මේ වගේ සම්පත් තියෙන අධිරාජ්‍ය රාජාධිරාජ්‍ය රජුන්ට අධිපති වූ අධිරාජ්‍ය නුඹ වහන්සේම දස් කොට සිතන පමණ විනා මම එලෙස නොසිතමි මම නම් කවමදාකවත් මෙහෙම හිතුවේ නෑ කියලා යනාදීන් බෝධිසත්වයන්ගේ ගුණ කතනය කළාහුය ඔය විදිහට මම නම් එයා වැඩ කාර්යයක් ඉදිරි හිතුවේ නෑ අම්මා මම නම් හිතුවට කියලා කිව්වා එකල බිසව තොමෝම අසම්බීතව යකෝ මේ විදිහෙම අසම්බීත කියන්නේ බය නැතුව කියනවනේ ඒකාන්තයෙන් අදහගෙන ෂුවර් එකට එනං මේ කුසරජිතුමාම වෙන්නේ නැති කියලා හිතාගෙන පිළිගෙන මధుරත් ජිරුවන් කරා ගොස් එපුවක් කිව්වේ අනේ මහත්තයෝ අනේ ගරු රජතුමනි මෙන්න බලන්නකෝ ඔය මේ අපේ කෙල්ල කරලා තියෙන නොසන්ඩාල වැඩේ කියලා ඔන්න ගිහින් කිව්වා එහෙමනේ සාමාන්‍ය නේද දැන් හැබැයි අම්මා සතුටු වෙන්නේ නැතිද ඔව් සතුටු වෙන්නේ නැති හැබැයි දුක් වෙන්නේ නැතිද දුක් වෙන්නේ නැති බය වෙන්නේ නැතිද බය වෙන්නේ නැති නේද දැන් දුවට අනතුරක් නැති බව දන්නවා හැබැයි මේ රජිරුවන් කරලා තියෙන ලොකු අසාධාරණයක් කියලා දන්නවා ඒ බස්සස රජිරුවෝද රජිරුවන්ට දැන් බයයි සැකයි කන කනගාටුයි නේද දුකයි කෝපය ඔක්කොම එකතු වෙලා යුහුව ප්‍රභාවතීන් කරා ගොස් දුගන 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 ආවා ප්‍රභාවතීන් ගිනිනි කුස රජිරුවන් මෙරට ආයේ සැබෑද විචාල අනේ බා කලබලෙන් කියන අවස්ථාවේදී මේ විදිහට උදාගත්ත භාෂාව නේද සොන්ද ප්‍රභාවති එතේ පියාණන් වහන්සේ උන්වහන්සේ මෙනුවරට આવුත් රාජකුමාරි ගෞරවන්ට ආරක්ෂක කම් කරන්නේ දැන් සත් මාසෙයි අනේ සාදා මාස අතක් උනගල තාත්තටත් බයි නේ තව පොඩ්ඩේ මේ හත් කඩ කර කපන්නත් යනවා දැන් බය වෙලා ඉන්න වෙලාව අඬ අඬ හිටිය තවත් අයියගෙන එහෙම කියලා ඒ අසා මధుරජිරුව උන්ගේ بس අදහව නොගෙන හිතා ගන්නවත් බෑ කුද කැඳවා එන්න කිය කාටද කුදීට කුද කැඳවා ਵਿਚාරා අහගෙන නියම කොට දැන ඔන්න ඔන්න දැන් දැනගත්ත වැඩි දැන් හැමෝම දන්නව කවුරු ඇවිල්ලා කියලා රජපෞලි කට්ටි දන්නව කුස රජතුමා ඇවිල්ලා දැන් හැබැයි ලොකු ආශිර්වාදයක් හානියක් වෙනවද කීටම මේ දැන් ලොකු කෙල්ලට නෑ වෙන්නේ එබල කෙල්ල යකො කෙල්ලේ විශ්වලා මුඩු විසින් පෙමින විෂගෝර සර්ප රාජ්‍යක පරිද්දේ සකල බුවන ශේකර වූ විශිෂ්ට කාය බල ඥාන බල ඇති බයන්නකෝ හැම තැනදීම කුස වර්ණනා කරන විදිහ නේද කාය බල ඥාන බල කුසට නැත්තේ මොකක් විතරයිද කුස කුමාරයාට කුස රජතුමාට රූපශ්‍රිය විතරමයි අනිත ඔක්කොම තියෙනවා ආයි දෙවනි නෑ මුළු සකල ජම්බු ද්වීපේම අග්‍ර රාජ මුළු පොළොතලයටම මුදුල්ම මුදුන් මල් කඩක් වගේ වූ කාය බල ඇති ශරීර ශක්තිය තියෙන ඥාන බල ඇති ඥානයෙන් අනුන ඇති ඒ කුස රජුරන් වෙස්සලා තොප නිසා මීට අවුත් සත්මසක් මුළුල්ලෙහි දුක් මනුවින් ගනිමින් සිටියදී යකෝ මාස හතක් ඉන්නකම් අපට නොකියා කළ දෑ ඒ කාන්තෙන් වැරදි යකෝ තොප මොන මොන මගුලක්ද කරලා තියෙන්නේ නේද යන්න දැන් ඇයි ඉතින් තාත්තත් ඒ රජතුමාගේ යටත් වැසියේ නේද බලනකොට එහෙමනේ යනාදීන් දිනියන්ට දොඩ වේගෙන් ඉක්මන්න ගොස් බලන්නකො ඒ වචනේ උදාගත්ත විදිහ නේද දුගන 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 යනවා බෝධිසත්වයන් කරා ගොස් සුවදුක් විචාරා බද්ධාංජලිව සිට බද්ධාංජලිව කියන්නේ අංජලි කියන්නේ ඇඟිලි බැඳගෙන බැඳගෙන බද්ධාංජලිව සිට මහරජිරුවන් වහන්සේ සත් මාසක් මුළුල්ලේ දුක් ගනිමින් සිටියදී නුඹ වහන්සේ වෙස්සලාගෙන මේ ගමදිටි බවන දනුම් මන් දැනන් හිටියද නෑ මන් දැනන් හිටියද සම්ප්‍රාප්ත වූ රාජ්‍යස්වීය හැර ප්‍රභාවතීන් කෙරෙහි බද්දා බිලාෂයෙන් බැඳීමේ කැමැත්තෙන් නේද මේ එයාව එක්කගෙන යන බද්දා බිලාෂය කියන්නේ බැඳීමේ කැමැත්තෙන් කියන එක විශ්වලාගෙන આવු අරක් කැමිකම් කෙරෙමි දුක් උනින්ද මා ඒකල අකර්තව්‍ය හොඳ නැති වැඩේම අධිරාජ්‍යන සිටි මහ බඳුන්ට නුසුදුසු වෙයි දැන් මම කරපු වැඩේ රජතුමාගේ වැරද්දක්ද නෑ මටයි හොඳ නැත්තේ මගේම වැරදි විනා මේක මේ මගේ වැරද්දක් නිසා නුඹ වහන්සේගේ වැරද්දක් නෙමෙයි රජතුමනි එහෙන් මා මේ කළ මේ මා කළ දෙයට නුඹ වහන්සේම ක්ෂමා දෙයක අවුලක් නෑ කියලා නේද කිව්වේ නේද දැන් මේ කියන්නේ අනේ රජතුමනි ඔබ වහන්සේ මේ හත් මාසක් මුළුල්ලේ අපිට වැඩකාරයෙක් විදිහට කුස්සියේ ඉඳලාලු මේ අපේ කෙල්ලදී අදනේ මේක කිව්වන්නේ දෙයියනේ ඒකනේ මම දන්නේ නැතුවනේ කිව්වම නෑ නෑ රජතුමනි මේක ඒ කාගේවත් වැරද්දක් නෙමෙයි මේ ප්‍රභාවතීට
ගිනියාමේ අපේක්ෂා අභිලාෂයෙන් මමයි ආවේ නිසා මේක මගේ වැරද්ද කියලා කිව්ව රජතුමා ඕක ගණන් ගන්න එපා කියලා කිව්වේ. එසන්ද මදු රජුරෝ මහා බෝධිසත්වයන් විසින් ප්‍රිය වචනයෙන් කියන ලද පිළිසඳර කතා ඇතිව දැන් මහා බෝධිසත්වය දැන් තමන්ගේ රජතුමා තමන්ට වැන්නද මොකද? මොකද්ද ওই තමසේගේ දුව මහා ඔය මහ ලොකු බඩ තියාගෙන එහෙම කියලා කිව්වද? නෑ එහෙම කිව්වේ නෑ. මේ සන්තෝෂප්‍රාප්තව දැන් සතුටට පැමිණිලා ප්‍රසාදයට ගොස් ප්‍රභාවතීන් කැඳවා නෝන නැති තනත්තිය යකෝ මොඩිය මහා බල පරාක්‍රම ඇති කුස රජුරන් කරගොස් සමාව තෝ ගිහින් ගනු කිව්ව මොකද? සමාව ගනින් කියලා කිව්වා. එතකොට ප්‍රභාවතීන් පිය රජුරන්ගේ බස් අසා තාත්තගේ බස් හදාගනු නගුන් හා පරිවාර ස්ත්‍රී කවුරු කවුද තනියම දෙවි නෑ නෑ නංගිලායි ඒ අවට හිටපු පරිවාර පිරිස් කාන්තා පිරිසයි විසින් පිරිවර බෝධිසත්වයන් සිට තැනට ගියාය. කුසරජ්ජිරෝද මෙහෙ කරමින් සිට ප්‍රභාවතීන් තමන් කරගෙන නියව දැන දැන් දන්නව කුසරජ්ජිතුමා තව පොඩ්ඩෙ මෙතෙන්ට එනවා බඩු කෑල්ල නේද? මොකද්ද කරේ කුසරජ්ජිරෝ ටික මම කෝලම් කරන්නේ නේද? මුලින් ඇත්තිලක් තියෙන් දුන්න ෂොට් එක පස්සේ අස් බෙට්ටෙන් දුන්න ෂොට් එක ඈ ඊට පස්සේ මූණට ගැල ගැහුවා නේද? අර මුඛ විකාර හස්ත විකාර කර ඔන්න දැන් එනවා කියලා දැනගෙන දැන් මම මැගේ මන් බින්ද මාගේ පාපිට මඩහිම වැද හොමි කියලා මොකද කරේ? සිතා වලන් වල තිබූ පෑන් බිම නම කලවිටක් පමණ දැන් පාගා බොරකොට නේද? බොර කන්න ඉන්න තැන ඈ බොරකොට බොර මඩහිම සිටියා. ඔන්න දැන් බොර මඩේ ඉන්නවා කවුද ඉන්නේ? කුසරජතුමා හිතලා බොර කරේ නේ අරකගේ මන් බිඳිනවා කියලා මානෙ කියන එක මන් කිව්වේ නේ. එකල ප්‍රභාවතී ගොස් බෝධිසත්වයන්ගේ පත්ලේ හිස තබා මහ පවණින් මුලින්ම පුටා එළන ලද ස්වර්ණතාල ස්කන්ධයක්, ඒ කියන්නේ මහ පවණින් කිව්වේ මහා සූලංගකින් චණ්ඩ මාරුතයකින් මුලින්ම පුටා ගහ මුලින් මේ හුලඟට මුලින් ඉදිරියලා වැටිච්ච තාල ස්කන්ධය කියන්නේ තාල වර්ගයේ ගස් කියන්නේ පොල් ගහක් හිතන්නකෝ. දැන් මෙහි තල් ගස් නැහැනේ. තාල වර්ගයේ ගස් කියන්නේ පොල් කිතුල් පුවක් වගේ අර තනි කඳ දෙයන්නේ. ආන්නේ කියන්නේ තාල වර්ගයේ ගස් කියලා. හරි. ආන්නේ අපි නිකන් පොල් ගහක් කිව්වට වැරදක් නැහැ. නිකන් පොල් ගහක් මුලින් ඉදිරියලා වැටෙනා වගේ දබෝන් ගල ඉදිරියලා වැඳ වැටුණා. පරිද්දෙන් මඩෙහි වැතිර. දැන් මඩ කරිය වගේ ඇති නේද? තමාගේ සුරක්ත පල්ලවා භීරාම වූ මුදු කොමල පාණි යුගලේ සුරක්ත කිවි තද රතු නැත්තවතන ප්‍රභාමත් කියන එකයි උතන පල්ලවාභි කිවි දලු වාන් වෙන් කියන පල්ලව කිවි දලු නේද? රාම වූ මෘදු කෝමල පාණි යුගලෙන් කියන්නේ දෑත් වලින් බෝධිසත්වයන්ගේ කරුණා තරුණාරුණ කියලා නේදනේ තරුණාරුණ කිරණ සම්පර්කය. ඔය කියන්නේ මේ සූර්ය කිරණ සම් කියන්නේ උතන සැඩහිරු රස කියන්නේ තරුණාරුණ කිව්වේ ඒකයි. මේ සැඩහිරු රසින් රස කිරණේ යුක්ත ප්‍රවිකසිත මනාව පිබිදුණු සන්ධ්‍යා රාග නිර්විශේෂය කියන්නේ හවස් වෙලාවේ තියෙන එළිය සැඳෑ එළියට සමා වෙනස් නොවූ ප්‍රභා භාසුර දිදුලන ප්‍රභාමත් දීප්තිමත් පාද පద్ම යුගලය. පාද පద్ම යුගලය ඔය කියන්නේ සිදුහත් බෝසතාණන් නැත්නම් මේ මේ කුස කුමාර කුස රජතුමාගේ පාද දෙක තමයි ඔය වර්ණනා කරේ. හරි. පාද පద్ම කිව්වට පාද නැමැති නෙළුම් මල් යුගලය කියන එකයි රූපකයක්. අල්වාගෙන මරණ බයින් පීඩිත මහ හඬින් හඬ හඬ දේවයන් වහන්සේ මාගෙන් වෙන්ව නුඹ වහන්සේ විසින් රාජ්‍ය ශ්‍රී විභූතිය හැර අපමණ දුක්ඛේ ඤම්පමණ කාලයක් ඉක්මවන ලද්දද එපමණ කාලයක් මුළුල්ලේ මා විසිනුත් ආන්න ඔබ වහන්සේ දුක් විඳින කාලයේ මුළුල්ලේම පබාවති කොහොමද හිටියේ? දුර්භෝජන අර වගේ මතකද මේ කතාව? කුදීට දීපු බඩ්ඩිංග නේද මේකෙල්ල ගෑවේ නේ? ආ එහෙනම් අපේ පබාවතීට එවපු ආහාරය කවුද වැළඳුවේ? කෑවේ කුදි. කුදීට එවපු අර වැඩකාරිට එවපු ඒවා තමයි පබාවති ආහාරයට ගත්තේ. එහෙනම් ඒ වැඩකාරයන්ට දිනව නේද කුස්සි වැඩකාරයන්ට දෙන්නේ? එහෙනම් මේ පබාවති කියන කතාව ඇත්තනේ. ආනේ නะ පබාවති සැබෑ වශයෙන් ආදරෙන් ඉඳලාද කුසට කිව්වද? නෑ නෑ ගෙම්බර් පිට දාගෙන හිටියේ නේද? වැඩ පෙන්නගෙන හිටියේ. දුර්භෝජන දුක්ඛ සෙය්‍යාදි මාත් ඒ වගේම ඔබවහන්සේ වගේම ඒ දුක වින්දා. දැන් ඔය මට මතක් වෙනවා මේ වෙලාවේ මේ
සිදුහත් බෝසතාණන් අබිනිෂ්ක්‍රමණය කරාට පස්සේ යසෝදරාවත් ওই විදිහටම හොයලා බලලා ඒ දුකම විඳලා තියෙනවා. හරි? ඕන සමාන වෙන අවස්ථාවක්. එහෙනම් මේ තුලින් කියන්නේ ස්වාමි පුරුෂයා සහ බිරිඳගේ අතර පවත්නා වූ පෙනුනත් නොපෙනුනත් අවියෝජනීය විශ්වාසය ආදරය ඒ දේවල්. හරි? හා ඔය තමයි මේ කියන්නේ. දුක්ඛ සෙයියාදීන් හා සන්න සන්නාපාන ස්නානපාන රහිත වීමෙන් නුඹ වහන්සේ සේම දුකින් අවශ්‍ය වන ලද්දේ. අනේන පබාවති කේන්තියෙන් හිටියට හිත ඇතුලෙන් ආදරෙන් ඉඳලා තියෙනවා කාටද? කුසරජිතුමාට. ඒකනේ කිව්වෙත් නැත්තේ. නේද? එහෙනම් වැඩි ඇත්තනේ. හා එහෙනම් මට නොකිපි ශමා කොට වදාළ වෙනවා. මට සමාවෙන්නක. තවද මහරජුන් වහන්සේ මාගේ සත්‍ය වචනයක් ඇසු මෙනවා. අනේ මේකත් අහන්නකෝ. මේ ඇත්ත කියන්නේ මම මෙතෙන් පටන් දිවිමියෙන් කයින් වචනයෙන් මාසින් අමනාපයක් නොසිතන්නේ. නොකරමි. එහෙනම් ඊට පස්සේ කිසිම වෙලාවක අවඩක් වෙනවාද? බනිනවාද? දියරකුසෙක් කියනවාද? නෑ මොකවත් කියන්නේ. එනම් දාලා අපහු ගමේ දුවගෙන එනවාද? නෑ එන්නේ නෑ එන්නේ එඩ ඉතින් මාගේ ආකාරි විදියේදී මට සමාන කොට ඔබගේ නොකොට මාගේ බස් නොපිලිගත්සේ 34 පිටුවට යනවා. මීනම් දැන් මපියාණන් වහන්සේ මේ සත්රජුවන්ට මා සත්කඩක් කොට කපා දෙනසේක හෙයි මට සමාගන රාජ